හෙලෝ අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඔයාලා බලන්න ඇති මං රිද්මගේ සොබනා song එකට dance cover එකක් කරා. ඉතින් ඒක හැදෙන හැටි vlog එකකින් තමයි මං අද ඔයාලට පෙන්නන්නේ. මේක ඇත්තටම මගේ පළවෙනි vlog එක. හතයි 45 වෙද්දි ඉවරයි කිව්වේ. දැන් 8යි 40. සොරි. ආව 7යි මම. මේ ඉන්නේ තිලින්දයි බුද්ධිනි. ඉතින් තිලින්ද තමයි මගේ dance covers ඔක්කොම වීඩියෝ කරන්නේ. ඉස්සෙල්ලා තිලින්ද විතරයි ආවේ. දැන් තිලින්ද වැන්දට පස්සේ බුද්ධිනිත් එනවා සුපර්වයිස් කරන්න. මෙයා විතින් හැමෝම දන්නවනේ. අපේ පුයිට් පුයිට් එක තමයි මම මගේ ගොඩාක් dance covers කරලා තියෙන්නේ. වරදක් නැහැ අවුලක් නැහැ ඉතින් හැමදාම වගේ තමයි. අපි දෙන්න වෙන්දට නම් dance covers කරනකොට සෑහෙන්න රණ්ඩු වෙනවා. මේ පළවෙනි dance cover එක තමයි අඩුවෙන් රණ්ඩු කරලා shoot කරපු. මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන වොයිස් එක අපේ ගවින්ගේ. ඉතින් ගවින් තමයි මට මේ බ්ලොග් එක වීඩියෝ කරලා දුන්නේ. වීඩියෝ එකේ අන්තිමට ඔයාලට ගවින් වරා ගන්නත් පුළුවන්. ඔන්න ටයිටැනික් සීන් එක යන්නේ. Oh no. Full romantic. අපේ ලක්ෂිත සරෙප්පු දාගෙන ඉන්නේ. ඇත්තටම එයා සරෙප්පු දාගෙන නැටුවේ නෑ. අපි dance එක පොඩ්ඩක් මතක් කරගත්තා shoot කරන්න කලින්. ඉතින් මතක් කරගන්න ගමනොත් වැඩේ ලක්ෂිත මට බනින එක. ඇත්තටම මාර රස්න දවසක් මට අඩියෙන් අඩියට දාඩිය දාන්න ගත්තා. මේ ඉතින් ඇත්තටම අපි තිලින්දට වදින හැටි අපි එකපාරක් නටනවා ආයි කැමරාවකින් බලනවා හොඳට තියෙනවද කියලා. ඉතින් තිලින්ද හැමදාම අපේ වදේ ඉවසගෙන ඉන්නවා. එයා කීයට පටන් ගන්නවා කියලාද එක්කන් ආවද? හය මාට. කීයට පටන් ගත්තේ? 7:45. Mega party. Mega party. ගවින් චෙරි කිරි දෙකක් හොයාගෙන අපිට ඒක පෙන්වන්න අරන් ඇවිල්ලා අපි කවුරුත් දැක්කේ නෑ ඒක. මම පස්සේ ෆෝන් එකෙන් දැක්කේ තමයි දැක්කේ. මේක බෙට්ටක්. අර බෑගුවේ අමු බෙට්ටක්. බෙට්ටි පාගල ඉන්නේ. ඔයන්න මාව ඇදගෙන ගියේ බෙට්ටි පාගන්න. ඔයයි මාව ඇදගෙන ගියේ. ආඩ මොකද හිතෙන්නේ මේ වෙලාව ගැන? මොකුත් හිතෙන්නේ නැහැ හැමදාම මේ ජෝක් එක නාවේ. ඔක්කොම ජෝක් එක. මේ විදිහට තමයි අපි dance එක shoot කරේ. අපිට ඇත්තටම පැය දෙකක් විතර ගියා එදා dance එක shoot කරන්න. අනිත් එක එදා අපිට තව කෑල්ලක් තිබ්බා shoot කරන්න. මේක ඉවරලා අපි වෙන තැනකට යන්න ඕනේ අන්තිම shot එක ගන්න. කියුවේ දා මාර රස්නේ කියලා. ඉතින් නටලා නටලා දාඩියට මගේ අයිලයින් එක දිය වෙලා මෙයාලා මට විහිළු කරන්න ගත්තා. ඉතින් අපේ බුද්ධිනි තමයි එදා මගේ මේකප් ආටිස්ට්. එතකොට DJ ඔක්කොම
මුලට එදා ඇත්තටම දාඩිය හින්දා පුදුම කරදරයක් වුණේ. දාඩිය ටිෂු එකෙන් පිහ දැම්මට පස්සේ ටිෂු කෑලි මූණේ හැමතැනම. අර ටිෂු කෑලි මේ තියෙන්නේ අපේ ලක්ෂිතට මා වඩා ගන්න ඕන ගැල්ල. ඉතින් මේ ගැල්ල හතර පහ පාරක් විතර කරලා අන්තිමට ලක්ෂිතට එපා වුණා. ඊට පස්සේ අපි ඩාන්ස් කර ඉන්නකොට මේ ෆොරින කෙනෙක් ඇවිල්ලා ටිෂුස් එකතු කරගන්න. ඉතින් ඇත්තම හොඳයි. හැබැයි අපි ටිෂුස් එතන දාලා යන්න නෙමෙයි ගියේ. අපි කොහෙ ගියත් දැනගන්න ඕනේ එතන හැඩි කරන්නේ නැතුව තමන් ගෙනිච්ච දේවල් ආයෙ අරගෙන එන්න. ඉතින් අපි කොහොමත් අරන් එන්න ගියේ. හැබැයි මෙයා ඇවිල්ලා ඒ ටික කලින්ම අරගෙන ගියා. හොඳට බලන්න පුළා. බුද්ධිනි තමයි ඉඳල ඉඳලා හොඳම කතා ටික කියන්නේ. ඩාන්ස් එක ෂූට් කරලා ඉවර වුණා. ඊට පස්සේ යන්න තියෙන්නේ ඊළඟ ලොකේෂන් එකට ඩාන්ස් එකේ මුල් ටික ෂූට් කරන්න. ඉතින් ඒ ටික ෂූට් කරන්න අපි ගියේ පැලවත්තට. මෙතන ඇත්තටම පොඩි ස්ටෝරි එකක් තමයි අපි කරේ. වෙනදට කරනවට වැඩිය වෙනස් දෙයක් තමයි කරේ. ඉතින් බැලුවේ නැත්තම් ඩිංගික පල්ලෙන් තියෙන ඔයාලා ඒකත් බලන්න. මේ තමයි ගමේ. වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා අන්තිමට මොකද වුනේ කියලා. ඉතින් ඒ වෙච්ච සිද්ධියට අපේ ලක්ෂිතට පොඩ්ඩක් හිතරිදිලා. ඔක්කොම ලඩලා අද පාත් බූත් එක ගියා. Thank you මගේ බ්ලොග් එක බැලුවට. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න.